ඉස්සෙල් අපේ ආචාර්යතුමන් ඔබතුමන්ට මොකක්ද කියන්න තියෙන ලස්සන කතාවක් තියෙනවා කියලා කිව්වා. අපේ ඉල්ලීම අනුව තමයි ඔබතුමෝ මේ කතාව කියන්නේ. දැන් මේ අපේ පොඩි අය ඉන්නවනේ කියන්නේ අපේ මුණුගුරාල එහෙම. ඔව්. දේවල ගෝම සංගීතයට ආසයි. ඉතින් ඒගොල්ලන්ගේ හැකියාවන් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඇහෙන දේවල් ගායනා කරනවා. ඒ රේඩියෝ එකේ එහෙම ගුවන් විදුලියෙන් ඇහෙනේ මගෙන් යන එනකොටවත් ඇහෙන ගීත එහෙම සමහරවිට කියනවා. නෝ තේරුම් එහෙම සමහර දන්නේ නැහැ. ඉතින් මේ ළඟදී මට ඇහෙනවා කියනවා දැන් එකතුල කෑගග පෙමියලක් එකතු වෙලා ඉස්පිරිතාලේ එක කියනවා. පෙමියලක් වෙලා ඉස්පිරිතාලේ. මම හිතා පුතා මොකද ඇක්සිඩන්ට් එකක් වෙලා දන්නේ නැහැ ඔයාලා. දන්නේ නැහැ මේ විලක් ආයේ ඒකම කියනවා. මොකද ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඉස්පිරිතාලේ කියලා ඒව තේරෙන්නේ නැහැ. පොදු ළමයි ඉස්පිරිතාලේ එකම තමයි කියන්නේ. පෙමියලක් එකතු වෙලා ඉස්පිරිතාලේ. ඇයි ලගිම වචනේ රයිම් වෙනවා රයිම් බර්ඩ් එකක් කියලා නේද? පෙම්මියුලක් එකතුලා ඉස්පිරිතාල. අර බන්දුලි විජේ මහත්මයා බන්දුලි විජේ මහත්මයා මේ අපලාව කිව්වා අපිත් එක්ක කෙනෙක් කිව්වලු එහෙනම් අපේ ගමට සින්දුව කැදුව ඈ කිව්වලු. ඔය බන්දුල කල්පනා කරලා කවදාවත් ඒ ගම් වල සින්දුවදලා නැහැ. බන්දුලි විජේ මහත්මයා හරි කතා වලට බොහොම දක්ෂයිනේ. අපේ ගම් වලට අදලා නැහැනේ මේ මන්නේ කොහෙද? අර අය අය හැදිවේ ඔයා කොහෙද? මම රත්මලානේ. ඉතින් රත්මලානේ මං සින්දුවක් කරලා නැහනේ. අන්න ඒකනේ කියන්නේ ඔය දැන් ඇවිල්ලා කිව්වේ. අයි මොකද කිව්වේ? අයි කිව්වේ රත්මලානේ වෙච්ච දෙයට මක්කරන්ටද? රත්මලානේ වෙච්ච දෙයට. රත්මලානේ වෙච්ච දෙයට මක්කරන්ටද? ඉතින් ඒ වගේ තමයි මෙතන ඉස්පිරිතාලේ. චන්දසේන අයියේ. ඔබට මේ දියණිය ගැනම කතාව මතක් වෙන්නේ නැද්ද ඔබගේ ආදරණීය දියණිය ගැන? දියණිය ගැන නම් ගොඩක් කතන්දර තියෙනවා. ගොඩක් කතන්දර තියෙනවා. මම කියන්න දැන් මගේ දෝනි දැන් ඉස්කෝලේකට බාර දුන්නා. ඒ කියන්නේ ගෞතමි බාලිකාවිත් නෑ මේ අපි ඉස්සලම ඉස්කෝලේ සංගමිත බාලිකා විද්‍යාලයට බාර දුන්නා. ඉතින් මම තමයි ඉතින් අරන් ගියේ ඉස්සලම ඉස්කෝලට අරන් ගිහිල්ලා ඉවරලා දැන් ඉතින් ඉස්කෝලට බාර දීලා මම එන්නහත්තාම මට එන්න නෑ එන්න දෙන්නේ නෑ. ඊපස්සේ මෙයා මාව ඉන්දෝ ගත්තා. එයාගා දැන් මමත් ඉස්කෝලේ යනවා වගේ තමයි දැන් ඉඳගෙන ඉන්නවා. දැන් මම වැඩට යන්න පරක් වෙනානේ. මං කව දෝනි මම වැඩට යන්න යන්න එපාමයි කියන්නේ. දැන් මම බලෙන් වගේ නැගිටලා එළියට එන්න යනකොට කරන්නම් කොහොමද වැඩක් කිව්වා. ඊට පස්සේ දැන් මට හන කරන්නම් කොහොමද වැඩක්. අර ටීචර් අය නේද මං ඉතින් ඒක ගණන් ගත්තා නම් මං කොහොම හරි ආවා. දැන් වැඩට යන්න එපා. එයාට මං වැඩට ඇවිල්ලා ගෙදර ගියානොත් දැන් අම්මා තමයි එක්ක යන්නේ දවල්ට. උදේට මම ආරය යනවා. දැන් ගිහිල්ලා ඉවරලා ස්කෝල් ගිහිල්ලා ඉවරලා දැන් ගේට් 2 ගාවෙන් ඇතුළට දැම්මම යාව. තාපම් සිකියුරිටි එකෙන් දොර වහගත්තා. දැන් මෙයා අඬනවා හෝ ගාලා අඬනවා දැන්. අප්පච්චි අප්පච්චි කියලා අඬනවා. පස්සේ දැන් මටත් දුකයි දැන් මෙයාව දාලා යන්න බෑ. පස්සේ මෙයා මට අඬගෙන මෙහෙම කරලා ගොම් යන්න යනකොට මං ආපෝ ගියා ගේට් 2 ගාවට ගිහිල්ලා ඇයි දෝනි කියලා මම අතින් අල්ලගත්තා. හැප්පුවා නේද අත? කරන්නම් හොඳ වැඩි. හැපුවා. ඇත්තද? මතකයි? මතකයි? මේ දුව මොකද කරේ? මම ඒක අහන්නද? හපල නැහැ. මුලින්ම දවස විශ්වවිද්‍යාලේ ගුවන් විද්‍යාලෙම තමයි බාර දුන්නේ අපි මුලින්ම පොඩි කාලේ. ඔව්. ඉතින් මමයි අපේ නෝනායි අමරා අපි දෙන්න ගිහිල්ලා මෙයාව දැන් අපි කල්පනා කරා මෙයා යගිද ඉස්කෝලට මුකුත් තේරෙන්නේ නැහැ. උඟ පොඩිනේ. හැබැයි හොඳ වෙලාවට මේ ඒ වෙලාවෙම ඒ කාලේ හිටපු සංගීත ගුරුවරයෙක් උගන්වන ළමයින්ට මේ එක නැටුමක් එක්ක ගීතයක්. ඉතින් අපි දොර ඇරියා විතරයි කාර් එකේ. මෙයා කෙලින්ම අර මේ ඉස්කෝලට බාර දෙන්නත් ඉස්සෙල්ලා අර තාලට නටනට ගියා. ඉතින් අපිට කිසි කලබලයක් නැහැ. ඒක මාර්ග වලට එකතු වුණා කියලා. එන්නේ එහෙම ඉස්කෝලේ ගියේ නේද? නටන ඉස්කෝලේ ගියේ. දැන් තාමත් ඒක වැඩියෙන් ඔය ඉස්කෝලේ ගිය ළමයා ඔයා වෙන්නද නේද? තාම යනවනේ. තාම යනවනේ. තාම යනවනේ නේද? නෑ මෙයාත් එහෙමයි. ඇයි තේකනත් ඒකනේ අපේ දුව. එයාත් ඒකෙන් පස්සේ මේ ඇඩෝනේ කරාට පස්සේ මේ සංගීත ගුරුවරයෙක් වුණා. ඒකෙම ඒකෙම ඔව් එහෙම එහෙම යා ඇත්තම මේක පුදුම වැඩක්. ඒකම හරි සතුටුයි නේද? ඉගෙන ගත්ත ඉස්කෝලේම ගුරුවරියක් වෙලා උගන්වන එක ගැන ඇත්තම සතුටුයි. වගේම ගෙදෙට් වැඩ හරියට බැලුවත් ඉඳලා දෙන ඉස්කෝලේ
බාලංච පන්ති විතර මිසස් ගියේ ඊට පස්සේ සිරිමාවට ආයි ගියා. ඊළඟට සිරිමාවට එන්න. දැන් සිරිමාවට ඇවිල්ලා උගන්නන්න. ආවාගේ ඉන්නේ. හොඳයි. එහෙනම් අපි බොහොමත්ම ආදරයෙන් ආරාධනය කරනවා විශාරද අනුරාධා ආනන්ද සිරි මහත්මියට ලස්සන ගීතයක් ගායනා කරන්න ශා සංගීතයෙන් ඩයලොග් විත් මරාත්‍රි වර්ණවත් කරන්න. හදවතට දැනෙන ගීතයක් විශාරද අනුරාධා ආනන්ද සිරි මහත්මිය ගායනා කරා. ඉතාමත් වටිනවා. අපි මේ ගීතය ගැන දැනගන්නටම ඕනේ. ඒක කියන්නවත් ඕනේ. මොකද මේ ගීතය මගේ අම්මගේ ගීතයක්. ඇයට මේ ගීතය රචනා කරලා දීලා තියෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සංගීතවත් කරේ තාත්තමයි. ඉතින් මුල්ම ප්‍රතිගත කිරීමේදී මේකේ කෝරස් කොටස් අම්මගේ නැගණියන් සහ විශේෂයෙන් මාලිනි බුලත්සිංහල නැන්ද හැම ගායනා කරලා තියෙනවා. පසු කාලීනව මම අම්මත් එක්ක ගායනා කරා. අද තමයි තනියම ගායනා කරේ. මේ තනියම ගායනා කරමු. ඉදිරියේදී අපිට ආසයි වැඩසටහනක් කරන්න ඔබ ඒ වගේම
ඔබේ රාධනය පියාණන් ඔබේ මෑණියන් ඔක්කොම ගෙනල්ලා අපි ඉදිරිදි වැඩසටහනක් කරමු. එතකොට අම්මගේ ගීත අම්මා ඉදිරියේම ගායනා කරන්නට ඕනි බොහොම ලස්සනට ඔය විදිහට. එහෙමනම් අපි තවත් ලස්සන ගීතයක් ගායනා කරන්නට අපි ආරාධනය කරන්නේ සංගීත නිපුන් රූපසිකා රණතුංග හිතවතියට. අපත් සමග හැමදාම ඩයලොග් විත් බරාත්ති සමග අත්වල බැඳ ගන්නවා. මේ කන්සෙප්ට් එක මේ විදිහයි කියලා කියනට අය කිව්වා අය මමත් අනිවාර්යෙන්ම එනවා. අපි අපි ඇත්තටම මේ සමහරක් වෙලාවට අපේ අනුරාධ හිතවතිය දන්නවා නේද අපි එක දවසක් ශැන්ගිල්ල එකේදී එකට හම්බෙලා තවඩිකෙන් අපි එදායම බෝම්බේ පිපිරුවා නම් අපි ඔක්කොම අපිත් නෑ. එදා එදා තම මං කියන්න හේතුනේ එදා තම මම කිව්වේ අපි මෙහෙම වැඩක් ඉස්සරහට කරනවා කියලා. ඊට පස්සේ කිව්වා හරි දවසකින් ඔන්න අපිට අද මේ වෙසක් පොහොන් පුන්දිට තමයි අපිට මේ වැඩසටහනට දෛවපගත සිද්ධියකට අනුව අපිට එකතු වෙන්න තිබ්බේ. දෛවයෙන් අද තමයි අපිට එකතු වෙන්න තිබ්බේ. අපි ගොඩාක් කල් සාකච්ඡා කරලා නමුත් අද තමයි අපිට හැකියාව ලැබුණේ. හැබැයි අද වැඩසටහන මම හිතනවා ගොඩාක්ම සාර්ථකයි කියලා ඔබලා සිළු දනාගෙම පැමිණීම. චන්දසේන අයටත් මේ මං කිව්වා විතරයි අයියේ මෙන්න මෙහෙම කන්සෙප්ට් එක තමයි මල්ලින් මම අද විශේෂ වැඩක ඉන්නේ. නමුත් මේ වැඩේට මම මොනවා මේ වැඩේට යන්නේ නැතුව මම එනවා කියලා චන්දසේන අයියා හිස් මුදුනින් අපේ ආරාධනා පිළි අරන් ආවා. මං හිතන්නේ ඒ ඔබතුමාලාගේ තියෙන වෙන දැවැන්තකමට කවුරුත් පසුබහින්නේ නැති වෙන වැඩත් අතහැරලා එනවා. ඒ තරම් දැවැන්ත වැඩ තොග්ගයක් ඔබතුමාලා මේ රට වෙනුවෙන් ආදරණ රසිරස වෙනුවෙන් නිර්මාණ කළ තිබෙන හින්දා. හොඳයි සංගීත නිපුන් රූපසිකා රණතුංග ඔබටයි ආරාධනය. I'm sorry.
බොහොම ස්තුතියි බොහොම ලස්සනයි සංගීත නිපුන් රූපසිකා රණතුංග අපේ ආදරණීය හිතවතී බොහොම ලස්සන ගීත ගායනා කර අපිට කියන්න පද රචනය සංගීතය කාගේද කියලා සංගීතය මේකේ අම්මගෙමයි මේක අම්මා ගායනා කරපු ගීතයක් පද රචනය මම හිතන්නේ සුනිල් සරත් පෙරේරා මහත්මයාගේ විය යුතුයි හොඳයි බොහොම ලස්සනයි මම දන්නේ අද මේ ඔබලගේ අතිශයින්ම ජනප්‍රිය ගීත තියෙද්දී අපි මේ අද දිනේට අද මේ වෙසක් පොහොය දිනේට ගැලපෙන විදිහට තමයි අද මේ වැඩසටහනදී අත් කෙරෙන්නේ මවුගුණ සහ දේශාභිමාන ගීත ඒ වගේම බුදුගුණ ගීත ඇතුළත් වැඩසටහන තමයි අපි මූලිකව කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ අපි දැනට එහෙම තමයි කරගෙන යන්නේ නේද අනුරාධ අපේ ඉතවතී කතා කියන්න ගොඩක් තිබ්බත් කතා කියන්න දැන් ටිකක් අකමැත්තෙන් වගේ නහන් මල්කාන්දි මාත්මේ තමයි මතක් කරන්නේ කතා දැන් මම එතුමින් ඇහුවා එතුමිය කියලා ඇති නේද කතා කිව්වා කියලා ඉතින් මම ඒ වුණාට වැරදි දෙය එතුමියම කියන්නේ මොකද තව එක කතාවක් අපිට මහාචාර්යතුමන්ට කියලා අහගන්න පුළුවන් නම් ඉතින් ඔය කැම්පස් එකේ මෙච්ච සිද්ධියක් අහගන්න තියෙනවා නම් හරි හොඳයි මොකද දැන් මේ රෑ වෙන්න අපේ ආදරණීය රසික රසිකාවන් පොඩ්ඩක් නිදිමතේ ඉන්නේ ඉතින් දැන් මෙතුබා දැන් මේ කතා කියලා පොඩ්ඩක් පුරුදු වෙච්ච එකේ රසික රසිකාවන් බලාපොරොත්තු ඇති ආයත් මහාචාර්යතුමන් කතාවක් කිව්වා නම් කොච්චර හොඳද කියලා හිතනවා ඇති. ඉතින් ඔබතුමන්ට කතාවක් මතක් වෙන්නේ නැද්ද? මතක් කරනවා වගේ මට දැනෙනවා නිකන්. දැන් ඔය මට කියන දැන් තාත්තලා ප්‍රසංග වේදිකාවට යනෝනේ ගොඩක් වෙලාට මේ වේග රිද්ම කියන්නේ බටහිර සංගීත කණ්ඩායම් එක්ක ඉතින් ඒකළු ඉස්සර කාලේ තියෙන අතර මේක රැයට ප්‍රසංග කිහිපයකට සහභාගී වෙන අවස්ථාවන් තිබුණා. ඉතින් කොමරි එක මට මතක ඒක හරි රසවත් ඒ ෂෝ එක තාත්තලත් එක්ක හැමදාම තනියට ගෝලේ කරි දෙන්නේ කර යනවා ඒ තාත්ත ගොඩක් ඉස්සර නම් වාහනය පදවගෙනමයි ගියේ ඉතින් තනියට යනවා මරි එක විශේෂ ප්‍රසංගයකට තාත්තල ගිහිලා තිනවා ඒ වේදිකාව සකස් කරලා තිබිලා තින්නේ කැවකෙන විදියටලු ඒ ඒ සිද්ධිය කියන්නේ मदन स्थापत करती है कवल एक बस हाली हाली दिन स्थापत करते वेदी का खर गए जब मैंने सिंधु कर मंगे ने तेरा इन पत्ता बदा नहीं दैन वेदी का गाय कर सुपर स्टार ग्रुप है गए हुए इतन जब मम मातरे इंद्रा आवे मदगा देते काट के लोग පාන්දර තුනේලා මට දිමත හරියට ඉතින් ආපුවම මම උපසලාගේ ධන විදිකාවට ඒ විදිකාව කරගෙන දැන් ඒ ආගල ගීත පටන් ගත්තා මේ ගමේ කෝපි කඩේ ගීතේ මට දිවෙදි ගහල මතක නැහැ දෙවි මාකේ දැන් විදිකාව කරගෙන අරගල ඉන්ටුඩ් එක ගාන ඉවරද දැන් මට මතක නැහැ මෙයා කාරගෙන ගිහවලු මගේ ඕලේ කොට සර් සින්දු මතක නැතුව සින්දු මතෙ දුවලා ගිහලා කියපන් මේ කැල දැන් මගේ ගෝල ගෝල විදිකාවේ දුවු මත මමගේ පස්ස දුවු දුවු වෙනා එක තැනක තියෙනයක් නම් පැත්තකින් කියන්න පුළුවන් මේක කියලා දැන් බෑ මේ කැලගෙන ඉඳ ගෝලයන් දුවනවා සීජ් අපේ කාලස්ත අපේ කාලස්ත මද කියම මට හෙන්නේ සින්දු මතේ මදුවක් හදි බැදි කැගෙන ඉතින් යන්තම් මට ඇහුණා අපේ කාද කිව්වා ඒක හිනහන කතාවක් නෙමෙයි එක කතාවක් කියන අතරේ අර මේ හකරල් වෙන්නේ කකුල් ගොඩාක් තියෙනවා හකරල් එක එක ගේක හකරලා අම්මයි විතරයි නිතාට නැහැ මැරිලා දැන් හකරල් පුතා තවමයි මේ කියන හන්ද අම්මට අම්මේ මගේ බර්ත්ඩේ පාටියක් තියෙනවා යන්න යන්න දැම්මේ ආ කමන්නේ පුතා ගිහලෙක්ම දෙන්න හැකල අම්ම කියන පුතාට ඉතින් පුතා දැච්ච එන අම්මගේ එනක අම්ම දොවා ගත්තා උදේ 10න් ඉස්සෙල් එන්න ඕන දැන් ඉතින් කොහොමද දොවා ගත්තා දැන් 10ට නෑ ව්‍යාමේ මේ හැක පුතා අටත වගේ ඇතු අට මහ 9 වගේ වෙනකොට අම්මට ආව පුතා ඇවිල්ලා වගේ ඒ
නෑනේ මේ මං ගියේ නෑනේ ඉව අය පුතා යයි තා මම්මා සපද්දලා නෑ කකුල් දුන්නේ කද කපද්දලා නෑ තාම මස් සපද්දලා ඉත ආගල අපු සවාගත සපද්දා එළි එළි නා සපද්දලා නෑ පුතා ගිරේ නෑ කකුල් කීයක්ද දෙන්නේ බොහොම ස්තුතියි ඔබතුමනි පොත කවද්ද රිලීස් කරන්නේ මම පළවෙනි එක ගන්න කියලා බැලුවේ දැන් ඊට ප්‍රථම මේ දවස්වල සම්පාදනයේ වෙමින් තියෙනවා තාත්තගේ ගීත ගැයූ ගීත සියක් එකතු කරලා තාත්තගේ ශිෂ්‍යෙක් අනුර වන්නියාරච්චි ඔහු විසින් තමයි සම්පාදනය කරන්නේ තාත්තගේ ගීත ස්වර ප්‍රස්ථාරත් ඇතුළත් ඒ පද රචකයෝ සංගීතඥයෝගේ පින්තූරුත් සමග යුගගී ගායක ගායිකාගේ පින්තූරුත් සමග පොතක් ඒක දැන් ඇත්තටම අපි මේ මැයි මාසේ වගේ එළි දක්වන්න ලෑස්ති වෙලා තිබුණේ මේ රටේ වාතාවරණයත් එක්ක ටිකක් කල් දාලා තියෙනවා අනික මා ඇසෝ විකත කතා කියලා පොතක් මම ලියනවා දැන් මා 100ක් ක්ලියන්ට් කියනද 89ක් ක්ලියර් දෙනවා විකත කතා තව කීත මේ විකත කතා කොල්හක් ලියලා සියක් කරගෙන පොත පිට කරනවා අර පොත සමගම හිතාගෙන ඉන්නවා මට මේ රටේ මහා දේශපාලනඥයෙක් ඔය මම කතාවක් කියන මම කියන්න හොඳ නැහැ මම ඔය කතාවක් කියන අහලා මේ මතුම් ප්‍රදේශේ මම පොත පිටවෙනවා කියලා කිව්වා එයා වේදිකාවට ඇවිල්ලා මතක මහිඹලා කිව්වා ඒ පොතේ මුල්ම පිටපත මට දෙන්න ඕන මං කියෙදුනත් අරගෙන සල්ලි වලට අරගන්නවා මං ඒක නම කියද්ද නම සුත් කවුරුද දාන්නා මේ අපේ දුවත් ඉතින් මරගත් දෙවි මං හිතා ඒ වගේ ඉල්ලුමක් එක එක කතා මං වෙන ඔබතුමාගෙනු දැන් තියෙන බුද්ධිකටත් දෙන්න මටත් තියෙනවා මම යනකොට ඕන 89 ඕන නම් තව දෙකක් තුනක් එකතු කරලා දෙන්න අරගෙන මං එතකොට පොතල පොඩ්ඩක් කතාවක් දෙකක් ඇසූ කතානේ ඇසූ කතා තමයි අපි තුර කතාවක් දෙකක් කියන්න යනකොට කී කියා රූපසික හිතවතිය මං හිතන්නේ තවත් ගීතයක් ගායනා කරන්න තියෙන දවසලු මොහොතක වෙලාව නෑ නමුත් දැන් අපේ ලිහිණි හෙට්ටිආරච්චි නංගිට ගීතයක් ගායනා කරන්න තම අවස්ථාව දෙන්නට යන්නේ මේ විරාමයෙන් අනතුරුව තමයි ඇයට අපි අවස්ථාව ලබා දෙන්නේ ඇත් බොහොම ලස්සන ගීතයක් තෝරාගෙන තිබෙනවා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයාගේ ලස්සන ගීතයක් තමයි ඇත් තෝරාගෙන තිබෙන්නේ පුංචි විරාමයේ ගන්නට මත්තෙන් ඩයලොග් සමාගම ගෙනෙන පණිවිඩය මා ඔබ වෙනුවෙන් සඳහන් කරන්නම් ඩයලොග් වෙතින් හඳුන්වා දෙන ඩයලොග් ට්‍රිපල් බ්ලාස්ට් මාසික පෙරගෙවුම් ප්ලෑන් එකෙන් ඔබට දැන් පුළුවන් ඩයලොග් ටු ඩයලොග් මිනිත්තු 10යි මේ ගීතය ගැන යමක් කතා කරොත් මොන වගේ ගීතයක්ද දැන් මේ තෝරාගෙන තිබෙන්නේ අතන මිලඟට මම තෝරගත්තේ ගීතයක් ඒත් 80 දශකයේදී සංගීත ශාස්ත්‍රයේ විභජනසෝ තමයි මේ ගීත නිර්මාණ කරුවේ සඳහා සමයයි ජීවිතේ කියන ගීතය ඉතින් මේක මම හිතන්නේ හිතලා බලලා මටම කියන මගේ කටහඬ ගලපෙන විදිහට තමයි නිර්මාණ කරපු ගීතයක් ඒ කාලේදී අපි අහමු එහෙනම් මේ ගීතේ හොඳයි ශාස්ත්‍ර සංගීතයෙන් අපි අහමු समय जीवित है अद दिन संदे समय जीवित පාපාරුව පමණ කී මන මගේ තනිය ළඟ සිටින්නේ තැඳෑ සමයයි ජීවිතේ I'm a king.
ස්තුති අයියේ. හැබැයි සඳහා සමයක් ගෙවන බව නම් පේන්නේ නැහැ. ඔබ එන්නෙන් තරුණ වෙනවා කියලා තමයි මට තේරෙන්නේ. කටහඬත් තරුණ වෙනවා, ඔබත් තරුණ වෙනවා. මේ චන්ද්‍රසේන අයියේ මේ ලස්සන ගීත ආදරණීය රසික රසිකාවන්ට කීයක් විතර ඔබ නිර්මාණය කරලා තිබෙනවද? ඇත්තටම දැන් මගේම ගීත මම හිතන්නේ ගීත 300ක් විතර වගේ ඇති. මම හිතන හැටියට ගණනය කරලා නැහැ. මෙන මෙන කට්ටිය නෑ මජන් චන්ද්‍රසේන මෙච්චර කියලා. ඔහොමනේ කට්ටිය කතා වෙන්නේ කතිකාව වලට කන් දෙනවට වඩා ඔබෙන්ම දැනගත්තා මේක ලේසි. මම මොකද මෙතුවල්ලම තේ දැනගා. ඔබ කියන්නේ 300කට යා පැත්ත වගේ ඔබ ගීත ගායනා කරලා ඇති. එතකොට අපේ ආචාර්ය දයානන්ද රණතුංග මහත්මයා ඔබතුමා ගීත කීයක් විතර ගායනා කරලා තිබෙනවද? ඒ වගේම මෙලඩිස් එහෙම කී දෙනෙකුට විතර හදලා දීලා තිබෙනවද? මම මුලින්ම මේ නිර්මාණය කළේ මහරයාමේ 50 දශකයේ. තමයි ගීතය ගායනා කළේ. එතකොට මට පොඩි ප්‍රශ්නයක් වුණා. මොකද මම මගේ උමනාවෙන් මම එක නිර්මාණය කළා. ඒක හරිද වැරදිද කියලා අහගන්න හිටිය දෙන්නේ ලංකාවේ ආනන්ද සමරකෝන් මහත්තයා, සුවිශාන්ත මහත්මිය පමණයි. එතකොට මම ආනන්ද සමරකෝන් මහත්මයා ළඟ ඉන්නේ කිට්ටු ඇත්තසෙම පාගල පාරේ. එතුමා ළඟට ගිහිල්ලා මම ගායනා කළ පෙන්වපුව පුතා මේවා තමයි අපිට ඕන කිව්වා. තව තවත් මේ වගේ ගීත නිර්මාණය කරන්න කිව්වා. ඒක මට ලොකු ධෛර්යයක් ලැබුණා. ඒකේ අද වෙනකොට කොච්චර ගීත ගායනා කළාද? පොත් මාළගමේ තියෙන සීඩස් එක හිතන්නේ 500ක් විතර. සින්දු 2000 කරද්ද සින්දු. ඔබතුමන් කොච්චර ගීත ගායනා කළාද? මා ගායපු ගීත, මා ගයපු ගීත පිළිබඳ සම්මික්ෂණ කරන්න ඕන තිබුණා. මට මම මගේ මහත්යාරකමට ඉදිරිපත් කරන්න කියලා ගොන් සංස්ථාවෙන් වෙන්න ගත්තා. අම්මගේ ගීත ලැහිත්තුව කොම්පියුටරේ තියෙනවානේ. මගේ අවසාන පරීක්ෂණයට මහාචාර්ය කමේ එනකොට ප්‍රොෆෙසර් ආය දිරිති නම කියන්නේ ආගලින්න දන්නවා. මගේ පුත මොකක්ද මොකද මේ පොතක් මගේ සුදල් ගත්තන් මගේ ගීතා ස්තෝ කියලා මේ පොතක් හද දෙවාගෙන අද පොත්තෝ නෑනේ අදව ඉතුරු තුවා තිබන්නේ. අද පොත් බල දවසක් නෙමෙයි කමන්න තියාගද ඉන්න බලන්න කියලා
පොත පෙරළුව අරගෙන එයා දැන් මේක අහගෙන ඉන්නේ මම එයා සත්‍යවත් මේ වාර්තී එක බලනවා එයා කිව්ව කපාර මොකද මොන මේක මාතකවද මේ පොත මාද මහජන කවට කියලා කියන පැටියංකත් එක්ක පැටියංකත් එක්ක ඒක මීට අවුරුදු දැන් බොහොම ස්තුතියි ආදරණීය හිතවතුන් දන්නවා අපි මේ ඩයලොග් විත් මුරාද තුලින් පුංචි පුංචි තරඟ කිහිපයකුත් තිබෙනවා නමුත් අපි අද ඒ තරඟ ඉදිරිපත් කරන්න සූදානම් නැහැ නමුත් අපි මේ තරුණියන් තිදෙනා වෙනුවෙන් පුංචි තරඟයක් ලෑස්ති කරලා තියෙනවා මේක ඇතුලේ යම්කිසි භාණ්ඩයක් තිබෙනවා ඔබට ජීවිතේ වටිනා දෙයක් ඔබ මේ භාණ්ඩයට අනුව තමා ජීවිතේ සැලැස්ම සලසා ගන්නෙ මොකක් වගේ ඇතිද ඔබට අනිවාර්යෙන් අවශ්‍ය දෙයක් නැත්තම් ජීවිතේම අවුල් වෙනවා ප්‍රශ්න අහන්න පුළුවන් ප්‍රශ්න අහන්න පුළුවන් ලොකු ප්‍රශ්න ගොඩක් අහන්න එපා මං අමාරු වැටුනොත් එහෙම නේ දැන් කියවන ජීවිතේ සාර්ථකයි මේ ජීවිතේ සාර්ථකයි උදාහරණත් උදාහරණයක් කියන්න බෑ කේන්ද්‍රය මටත් හිතන කේන්ද්‍රය දැන් මේ කේන්ද්‍රය මන් දන්නේ නැහැ ඔයගලගේ කේන්ද්‍රය මොකක්ද කියේ සාමර මොකද කියන්න මේ මංගි මොකක් වගේ ඇතිද ජීවිත සාර්ථක කරගන්න ඕනේ යම් කිසි ප්ලෑන් එකකට වැඩ කරන්න ඕනේ එහෙම වැඩ කරන්න නම් මේදී අනිවාර්යයෙන්ම ඔබට අවශ්‍ය වෙනවා පොරලෝසුවක් කියලා ඔබ කියන කැලෙන්ඩර් එක ඔබ කියන්නේ තන පොරලෝසුවක් කියලා නෑ වෙන මොකක් හරි කියන්න ඕනේ පොරලෝසුවක් වුණා මම දෙකට කඩලා දෙන්න වෙනවා මට හිතෙන තේසම තමයි දැන් මොකක් හරි තන හොවනේ උත්තරේ කිය වෙලා ඉවරයි මේ වෙලා වෙනකොට උත්තරේ කියලා තියෙන්නේ මේක නෝට්බුක් එක ලීනංගේ ඔබට යමක් කියන්නට ඇති ආදරණීය රසික රසිකාවන් සාද දිනේ ගැන ඔක්කොම කලින් මට අද ආරාධනා කරලට මම ස්තුතිවන්ත වෙනවා මොකද මේ වගේ ප්‍රවීණයන් පිරිසක් එක්ක මට මේ වැඩසටහනට සහභාගී වෙන්න ගැන බොහොම ස්තුතියි පැමිණියාට ඔබත් කලා කටයුතු සර්වපකාරණ සාර්ථක කියලා අපි ප්‍රාර්ථනා කරන මේ වෙසක් පොහොය දිනේ ඒ වගේම සංගීත නිපුන් රූපසිකා මහත්මිය ඔබටත් යමක් කියන්නට ඇති බුද්ධික පළමුවෙන්ම ඔබතුමාටත් මේ තියෙන ආයතනයටත් අපේ ගීත ගායනා කරන්න අපිට ගොඩක් සහයෝගය දීපු වාදක මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට ආරාධනා කරපු ඔබතුමාට සහ හැමට මේ සඳහා සහභාගී වෙච්ච හැමට ස්තුතිවන්ත වෙනවා බොහොම ස්තුතියි පැමිණියාට ඔබත් කලාකට සරපකරණ සාර්ථකව කියලා ප්‍රාර්ථනා අනුරාධා හිතවතිය ඔබටත් යමක් කියන්නට ඇති. ඇත්තටම මේක ජීවිතේ අමතක නොවන ලයිස්තුවට එකතු වෙන දවසක්. මොකද හිතවතියන් සහ ඒ තාත්තලා. ඒ කියන්නේ ඒක ඇත්තටම අපිට අහඹු ලෙස හම්බෙන අවිරල අවස්ථාවක්. ඉතින් මේකට මට දායකත්වය දෙන ලැබීම වාසනාවක්. ඒකට අවස්ථාව ලබා දුන්න බුද්ධිකටත් අක්කා කිව්වාගේ තීනල ආයතනයත් මම මගේ ස්තුතිය දෙන්න කැමති හොඳයි ශාලිදලරත් එක්ක අනිවාර්යෙන් බොහොම ස්තුතියි පැමිණියාට ඔබටත් ඔබේ කලා කටයුතු සරපකාරම සාර්ථකයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තිලනාලිකා සහ ඩයලොග් ආයතනයේදී ඔබලටත් තෑගි ලැබෙනවා
මෙන්න ඔබලාගේ ඒ තැගි චන්ද්‍රසේන අයියේ ඔබටත් යමක් කියන්නට ඇති. ඔව් ඇත්තම මේ බුද්ධිගමල්ල මම ගොඩක් සතුටු වෙනවා. මොකද 50 දශකයේදී මහරෑනේ සින්දුව මෙතුමා විසින් ගායනා කරා. මම පුංචි එතකොට මගේ තාත්තා මට මතකයි මැන්ඩලින් එක ගෙනල්ලා ඔය සින්දුව කියනවා. ඉතින් ඒ වගේම සනත්සර් මහත්මයා ගමේ කෝපි කඩේ සින්දුව ඒ කියපු අලුත මම ගෙදරදී ඔය මැඩලින් එක වාදනය කරමින් ඔය ගීතෙ මම ගායනා කරා. එතකොට මං ගායකෙක් නෙවෙයි, එහෙම හෙදුවම කෙනෙක්. අර කිසි දෙයක අරමුණක් නෑ හෙදුනාම. හෙදුන කාලයක් තියෙනවානේ ඒ කාලෙදි. හැබැයි කර්මුණක් තිබුණා කවදා හරි දවසක මේ ගුවන් විදුලියේ සින්දුවක් කියනවා කියන එක. ඒක තමයි එකම අරමුණලා තිබුණේ. ඉතින් ඒ අරමුණට යන්න මෙතුමාලගේ ගීත අපට විශාල දායකත්වයක් දුන්නා. ඉතින් මේ වගේ දැවැන්තු දෙන්නෙක් ඉස්සර මේකට ඉඳගෙන අද මේ වැනි වැඩසටහනට ඉදිරිපත් වෙන්න ලැබුණ මම ජීවිතේ ලැබු ගොඩක් සතුටුදායක දවසක්. ඒකට සංගීත කණ්ඩායමට තියෙන ආයතනත් මගේ ගෞරව ප්‍රණාමය පුද කරන්න කැමතියි. බොහොම ස්තුතියි චන්දසේන, ඔබත් අපිට ලබා දුන්නේ ලොකු එළියක්. ගොඩක් ස්තුතියි පැමිණියාට. ඔබතුමන්ටත් යමක් කියන්න ඇති ආචාර්යතුමා. දැන් මේක සුවිශේෂ වැඩසටහනක් කියලා මට හිතෙන. මොකද මේ වගේ වැඩසටහනක් මම දැක්කේ නෑ මීට කලින්. පියවරුන් සහ දූවරුන් එකතු වෙලා ගායනා කරපු බෞද්ධ ගීත නිවසක් එකට ඔක්කොම බෞද්ධ පියවරුන් සහ දූවරුන් එකතු වෙලා බෞද්ධ ගී ගායනා කරනවා කියන එක කලාතුරකින් මම හිතන්නේ මම දැනුවත් සිදු වුණේ. ඉතින් මේ වහිතන්නේ සුවිශේෂ වැඩසටහන කිසිම නාලිකාව මෙතෙක් කල් කරලා තිබුණේ නැහැ. ඇත්තටම ඉතින් අපේ ගරු සභාපතිතුමා සංකල්පයකට අනුව අපි ඒ දේ කරා. මේ බොහොම ස්තුතියි ඔබතුමන් පැමිණියාට සහ අපි වෙන අගය කරා. බොහොම ස්තුතියි ඔබතුමාගේ කලා කටයුතු සර්වපකාරම් සාර්ථකව කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහාචාර්යතුමනි ඔබතුමන් පැමිණියා ගීත ගායනා කරා, ඒ වගේම වෙන නාලිකාවල් වලට ගිහිල්ලා කතා කිව්වේ නැතත් අපේ නාලිකාවේදී ඔබතුමන් අපේ වැඩසටහන සමග එකතු වෙලා රස කතාත් එකතු කරලා අපිට අර්ථවත් සහ සිනාවෙන්න පුළුවන් විදියට වැඩසටහන ඉදිරිපත් කරා. ගොඩාක් ස්තුතියි ඔබතුමන්ට පැමිණියාට. ඔබතුමන්ටත් යමක් කියන්නට ඇති. අබුද්ධික මේ මම වෙනත් කිසිම නාලිකාවක් රතගතා කියලා නෑ. මොකද මගේ එහෙම බලාපොරොත්තු වෙන්නේ නෑ. මං ගිලින්දගත්තා වෙන මහා ගැඹුරු දේ තමයි මං ගන්න හිතන්නේ. මං සැහැල්ලු මිනිහ කියලා මම හිතාගෙන හිටියද මම සැහැල්ලු කෙනෙක් විසින් පිළිගන්නේ නෑ. තම නාලිකාව මම බරපතල මිනිසෙක් කියලා හිතන්නේ. මේ රාත්තල් තුන්දියක් බල මෙහෙම කියලා මං එහෙම නෑ. මං සැහැල්ලු මිනිස්සේ මහාචාර්යකම් ගත්තේ පස්සේ මම මේක වෙලා ඉතිහාස පස්සේනේ. මොකද මේ ක්ෂේත්‍රයේ කකයදන්නේ මම බොහොම විනෝදකාමී පුද්ගලයෙක් කියලා. අන්න ඒ විනෝදකාමී පුද්ගලයෙක් වශයෙන් හඳුනාගත් මා වැඩි මුලින්ම හඳුන්වන්නේ අද TNL නාලිකාව කියලා මම කියන්න කැමතියි. මොකද වෙසක් දවසේ එහෙම ආරම්භක ලැබෙනක හොඳයි. හැමදාම මට සතුටින් ඉන්න අවස්ථාව ලැබී කියලා මම හිතනවා. මේ සිල් රැත් එක ඔබත් හරියට මෙහෙව දැය මම එකට ගෙදරත් කරදී ඉස්කෝල් දෙක වල අපි ඉස්කෝල යන කාලේ යාළුවෝ එක ඉස්කෝල් දෙක වෙනස් වුණාට එකම පවුල තමයි ප්‍රීතිය. ඉතින් දැත් එක ඉඳ නිවාස්සක් අමුණ දක් හොඳ ජීවිත පදනම වතාවට කියලා මම හිතාදී ඒ දුක් දැක මේ දුක් අපි හන්ත සහෝදය එවගේම ඒ සිල්වත් කියන දැයි මම හිතා මේ දැය ප්‍රකට සිද්ධියක් කියලා මම හිතන්නේ. මේක මම ලැබෙන්නේ නැහැ මම කරත් ඉන්නක දවසක ආයි කතා කරුත් එන්නම්. ඊළඟ දවසේ ඇවිල්ලා අපි ඔබතුමාගේ බොහොම ජනප්‍රිය ගීත ගණනාවක් තිබෙනවා. ඒ ගීත ගායනා කරන්න අපි බොහොමත් ඔබතුමන්ට ඉතාමත් ළඟකදී ආරාධනය කරන්නම්. මේ රට සාමාන්‍ය තත්ත්වයට පත් වුණාට පස්සේ ඔබතුමන්ගේ පැමිණීම අපි අපේක්ෂා කරනවා. එසේනම් පැමිණි අර ගොඩක් ස්තුති ඔබතුමන්ලාට. ඩීලර් නාලිකාව සහ දැලෝක ආයතන විදියෙන් ටෑගි ලැබෙනවා. ඒ වගේ ආදරණීය හිතවතුනි මෙතෙක් වෙලා සංගීත ප්‍රවේශා ශා සංගීත කණ්ඩායම ගැනත් අපි මතක් කරන්නට ඕනි. ශා සංගීත කණ්ඩායමේ ඔක්ටෝෆෑට් වාද්‍ය ශිල්පියා හර්ෂ, ඒ වගේම නිලුක් එකතුනා බේස් ගිටාරය තුලින්, ඒ වගේම සංගීත කණ්ඩායමේ නායක
ශාලික අපේ ආදිහිතවතා සමගින් තමාද ශා සංගීත කණ්ඩායම අපට සංගීත සැපෙවි ආදරණීය හිතවතුනි අපි එසේ නම් ඔබේ නිවාණය සමුගන්නට තම සූදානම් වන්නේ පුරා වසර ගණනාවක් තිස්සේ ඔබ ආලින්දෙන් දැක්ක ලැබුණේ ඩයලොග් සමාගමෙන්ද එන ඩයලොග් සමාගමට අපේ විශේෂ ස්තුතිය අපි පිරිනමනවා ඒ වගේම මෙරටට රූපාණි හඳුනන දුන් අප ආයතන ගරු සභාපතිතුමන් ශාන් වික්‍රමසිංහ මැතිතුන් බොහොමත්ම ආදරයෙන් මතක් කරනවා ඔබතුමන්ට ගොඩක් ස්තුතියි ඒ වගේම ඩයලොග් සමාගමේ වැඩසටහන බාරව කටයුතු කරන ගොත්ති ධර්මසේන මහත්මයා ඔබතුමන්ට අති ස්තුතියි ආදරණීය හිතවතුනි හෙට උදෑසන 9ට අපේ නැවත විකාශය ආරම්භ වෙනවා එය නරඹන්නට කියලා ඔබට ආරාධනය කරමින් අපි ඔබේ සොඳුරු නිවාණයෙන් සමු ගන්නවා ඔබ සිළු දෙනාට සුබම සුබ රාත්‍රියක් වේවා සුබම සුබ වෙසක් පොහොය දිනක් වේවා Thank you.